ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දවසේදී රැස් වුණා මේ වසරේ සිවුණ වතාවට මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා. එහිදී තීරණය කරන ලැබුවා ප්‍රතිපත්ති පොලි අනුපාතික තවදුරටත් 0.25ක 25 25කින් අඩු කරන්නට. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.25ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25ක් ලෙසත්, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය 2ක් ලෙස නොනොසේ පවතිනවා. පසුගිය කාලයේ පුරාවටම උද්දාමනී තාඩුව තත්ත්වයක පැවතුනේ බලශක්තිය ආශ්‍රිත මිල ගණන්වල අඩුවීම මේ අඩුවීම සඳහා ප්‍රබල වශයෙන්ම දායක වුණා. උද්දමනයේ ජූනි මාසයේදී වාර්තා වුණේ 1.7ක් ලෙස. ඉදිරි මාස කිහිපය තුළ උද්දමනය අපි අපේක්ෂා කර 5% ඉලක්කයට වඩා අඩු අගයක පවතිවි. ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය කාර්තු තුනේදී ධන ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ලැබුවා. පළවෙනි කාර්තුවේදී 5.3ක ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් 2024 වසරේ පළවෙනි භාගය තුළ ඩොලර් බිලියන 3.1ක විදේශ ප්‍රේෂණත් සංචාරක ඉපයීම් ලෙස ඩොලර් බිලියන 1.6ක මුදල් ප්‍රමාණයකුත් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය වසරේ අවසානයේ පැවති ඩොලර් බිලියන 4.4ට සාපේක්ෂව ජූනි මාසයේ වන විට බිලියන 5.6ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේ තුළ චීන මහජන බැංකුවෙන් ලබාගත් හුවමාරු ගිවිසුම යටතේ තිබෙන ඩොලර් බිලියන 1.5ක් ඇතුළත් ශ්‍රී ලංකා රුපියල 6.5ක අති ප්‍රමාණයකට ලක් වෙලා තිබෙනවා. මුල් ආයතන මෙම ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය තම ණය පොලි අනුපාතික අඩු කිරීම තුළින් මහජනතාවට ලබා දෙනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. වෙළඳපොළ පොලි අනුපාතික තවදුරටත් පහළ යාම බොහොම මන්දගාමී මට්ටමක තියෙන්නේ. මේ පිළිබඳ නියාමනයක් තියෙනවද සහ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්ත රත්රන් උකස් වලට තියෙන පොලිය 10%ක් දක්වා අඩු කරන්න මේ නියමය කවදින්දන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඒක නියම සම්බන්ධයෙන් මම හිතන්නේ මුදල මත්තන් සිතමයි අහන්න කොහොමද ඒක මම දකින්නේ නියමයක් විදිහට නෙමෙයි ඒ පොලියේ සහනයක් මුදල මත්තන් සමගින් බැංකුවලට ඒ වෙනසක වඩන ඕනේ ඒක ෆිස්කල් පොලිසි මිෂ එකක්. තව වෙළඳපොළ පොලිය අනුපාතය අපි හිතන්නේ සෑහෙන දුරකට සම්පාත වෙලා තියෙනවා කෙටි කාලේනම අර ට්‍රාන්ස්මිෂන් එක යම් කිසි ආකාරයක පරක්කුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන් අර තැන්පත් අනුපාතය ඉතා විශාල වශයෙන් වැඩිලා තියෙනවා. වැඩි පොලිය අනුපාතය තියෙන ඒවා ප්‍රතිශතය එකක් අඩු වෙනවා. අනිත් එක සමහර වෙලාවට දීර්ඝ කාලින දැන් අපි කිව්ව නිවාස ණය වගේ ගත්තාම සමහර දීර්ඝ කාලින ණයනේ පොලිය අනුපාත වලට ඒක ඉක්මනටම අඩු වෙන්නේ නැහැ. නියාමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.